තියෙනවද පාර්ලිමේන්තු ගියාද? අනිවාර්යෙන් පාර්ලිමේන්තුවක් නැවත ආරම්භ කරන දවස හැටියට ඒ වගේම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් කරපු කතාව පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒකට හොඳට ඇහුම්කන් දුන්නා. කොහොමද රාජාසන කතාව? මං හිතන්නේ බොහොම සරලව කතා කරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඒ කතා කරේ එකක් තමයි මේ ආර්ථිකය තිබිච්ච තත්ත්වය සහ ආර්ථිකය නැවත කොහොමද ගොඩගන්නේ ඒ වගේම අනාගතයට කොහොමද මූණ දෙන්නේ කියන එක සම්බන්ධයෙන් එතුමා පැහැදිලිව කිව්වා. ඒ කියපු කතාවල් වල යම් යම් දේවල් වල අපි දකිනවා යම් සත්‍යතාවයක් තියෙනවා. අභියෝගේ ජය ගන්න ඕනේ කියලා කිව්වා. හැබැයි ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම මම දැක්ක එතුමා මේ නැවත වතාවක් අඬ ගැහුවා මේ විශේෂයෙන්ම සමගි ජන බලවේගයට. මේ සජබෙට අඬ ගැහුවා ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට. මේක මේ අපි හදපු පක්ෂයක්. එතුමාම මේ දේශපාලන ගෙනාපු අය හිටියේ එන්න මාත් එක්ක එක්කව් වෙන්න කියලා කිව්වා. ඒකම එතුමා කිව්වා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්නේ එතුමාව ඉතිහාසයේ ඉඳලම එතුමා විවේචනය කරපු අය. එතුමාට විරුද්ධ දේශපාලන මතයක් දරපු අය. හැබැයි දැන් රට ගැන හිතලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අයත් දැන් මේ ආණ්ඩුව ශක්තිමත්ව ගෙනිය ගන්න මේ මේ ඉදිරි රට ආරක්ෂා කරන්න එකතු වෙලා තියෙනවා. ඇයි සජබයාට එන්න බැරි කියලා කිව්වා. ඒ වගේම ජනතා ආයුක්ත පෙරමුණටත් කිව්වා. ජනතා ආයුක්ත පෙරමුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එක්ක තීච්ච මිත්‍රකමක් හාදකමක් ගැන අද උත්තරීතර පාර්ලිමේන්තුවේදීම කිව්වා. මොකද යහපාලන ආණ්ඩුව හදනකට හෙට ගිහිල්ලා අනුර කුමාර දිසානායකෙන් ඇහුවත් යහපාලන ආණ්ඩුව ඕගොල්ලෝ නේද හැදුවේ කිව්වම අනේ අර තොල උල් කළා කට මිරිකගෙන නැහැ අඹරගෙන කියනවා නෑ අපි මේ පැත්ත බලාදි හිටියේ නැහැ කියලා. ඉතින් අද ජනාධිපතිතුමා විසින්ම කිව්වා බොහොම පැහැදිලිව ඒ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී ඒ වැඩසටහන බාරව කටයුතු කරේ වෙන කවුරුත් නෙවෙයි මේ අනුර කුමාර දිසානායකල. පයිලුත් අන්න ඒගොල්ලෝ ගාව කිව්වා. ඒ කියන්නේ තාම පයිල් ටික තියන් ඉන්නවා. ඉතින් දැන් දෙයිහාමුදුරුවනේ 2015 ඉඳන් ඒ ආණ්ඩුව තිබුණානේ 2019 වෙනකන් අල්ලගන්න තුරනේ හොරු පොලිමේ හොරු ටික අල්ලලා ඇයිදින් හොරු අල්ලන මේ බාර දීලා තිබුණානේ ෆයිල් ෆයිල් ගෙදර ගෙනියලා ලෝ දැන් දැන් මරු වැඩේ කියන්නේ හොරාගම්මගේ පේන හනු වගේ හොරුන්ගේ ෆයිල් ටික ගෙදර අරන් ගිහිල්ලා කවුද කියන්නේ ජනාධිපතිතුමා. ඉතින් මේක තමයි ඇත්ත తత్వය. ඉතින් ඒ නිසා හොඳ කතාවක්. ඔයි සජිබෙට ආරාධනා කරනකොට සජිබෙ කට්ටිය හිටියද මේ එතුමා කතා කරන වෙලාවේ කොහොමද? නෑ ඉතින් කොහොමත් ඉතින් විපක්ෂ නායකතුමා එනවා යනවානේ. ඉතින් ඒ හින්දා අපි දැක්කා එනවා දැක්කා එනවා ඇවිල්ලා වෙලා ආපෝ යනවා දැක්කා. ඉතින් සාමාන්‍ය එයාගේ දැන් ස්වභාවය එහෙම තමයි. එනවා යනවා. තව මොකද දැන් මාධ්‍ය වාතාවරණ පහනක කතාව මොකද්ද? පහනක් වෙන්න ඕන මොකද කතාවක්? ඒ පහන මොකද්ද? ජනාධිපතිතුමා පහනක් තමන්ටම පහනක් වෙන්න කියන කතාව. ඔයි සාමාන්‍ය නෑ සාමාන්‍යයෙන් ඒක අපි දන්නවා සාමාන්‍ය ගැමි කතාවල තියෙනවනේ තමන්ට තමන් පහනක් වෙන්න කියලා තමන් එළිය වුණොත් නේ ඒක හොඳම දේ. ඉතින් සාමාන්‍යයෙන් එතුමා කියන්නේ හැම රටේ ඉන්න මේ ජනතාවගෙන් හැම කෙනෙක්ම තමන්ව එළිය කරගත්තොත් මුළු රටම එළිය වෙනවයි කියන පණිවිඩේ. ඉතින් මං හිතන්නේ එතුමා ඒක සත්භාවයෙන් කියපු දෙයක්. ඒක නෙවෙයි එච්චර හිතන්න දෙයක් නෑ. අපි දැක්කා මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමන් එහෙම ඉන්දිය සංචාරයක නිරත වෙනවා. දැන් ඔබතුමන්ලගේ අදහස මොකක්ද මේ සම්බන්ධයෙන්? සාමාන්‍යයෙන් ඒක මතක් වෙනකොට මතක් වෙන්නේ 88-89. ඒ කියන්නේ මේ මේ ඉන්දිය සංචාරය වෙනකොටම මතක් වෙන්නේ 88-89 ජනතා විමුක්ති පෙරමුණ විසින් අපිට මතකයි ඉන්දිය ව්‍යාප්තවාදී කියලා ඉන්දිය ආක්‍රමණයක් මේ රට ආක්‍රමණය කරනවා කියලා ගම්වල මිනිස්සු අරගෙන ලයිට් කණු පෙරලලා පස්ටික පුච්චලා තේ කර්මාන්සාලා ගිනි තියලා මිනිස්සු මරලා එදා ඇති කරපු ඒ ඒ ඉන්දියානු විරෝධය අනේ මන්ද කොහොම ලෙංගතුකමක් බවට පත් වුණාද කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට දැක වෙලාවකට ඇමරිකාවේ අපි දැක්කා මේ මම දැක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවත් මේ කිසිම කෙනෙක් ඇමරිකාවේ ගිහිල්ල වල ඇමරිකන් කොඩිය පිටිපස්ස දාගෙන කතා කරේ නැහැ. මොකද ගියේ මේ 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 තමන්ගේ පක්ෂ උත්සවයකනේ. ඉතින් එතන ගිහිල්ලා ඇමරිකාවේ කොඩිය දාන් කතා කරා. දැන් මේ ඉන්දියාවට ගිහිල්ලා දැන් ඉතින් ආපහු හොඳයි මෙහෙම හැදෙනවා නම් හොඳයි. ඒකෙන්ද අපිට පේනවා දැන් අනුර කුමාර දිසානායකත් ජාත්‍යන්තර සබදතා. ඒ කියන්නේ ජාත්‍යන්තරේ අර වෙනද බැනපු ඇර දැන් අපි බනින්නේ අපි දැන් හොඳයි කියන පණිවිඩය දෙන්න ඉන්දියාවට ගිහිල්ලා තියෙන එක හොඳයි. හැබැයි ඉතින් ජනතා ආයුක්ති පෙරමුණේ මේ විදිහට මේ වෙනස් වෙන ස්වභාවය ගැන දැක්කම අපිටත් ඉතින් පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද මම දැක්ක එතුමා දවසක් කියලා තිනවා අපි අර මේ මේ හිඟා හිඟන ජාතියක් බවට හිඟන ජාතියක් බවට පත් වෙන්න බෑ. හැමදාම එක එක්කෙනාගෙන් ඉල්ලගෙන
කන ජාතියක් බවට පත් වෙන්න බෑ කියලා කියලා තිබුණා. හැබැයි මේ පක්ෂේ එහෙම කිව්වට මේ පක්ෂේ කාගෙන් ඇහුවත් මම දන්නේ ඒක ඉන්න සමාජිකයෝ කාගෙන් හරි ඇහුවම කියන ෂර්ට් එක යාළුවෙක් දුන්නලු. කලිතෙම දුන්නලු නැන්දෑ පුතා. ඊට පස්සේ අපේ සබිකේ දුන්නලු මේ 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 කොට කලිසම. හා සරම දුන්නලු වෙන කෙනෙක්. ඉතින් මේගොල්ලෝ සරමත් අනුන්ගෙන් ෂර්ට් එකත් අනුන්ගෙන් යට ඇඳුනුත් අනුන්ගෙන් ගන්න අය කියනවා අපි හිඟන ජාතියක් නෙවෙයි. අම්මපල්ල කොහොම මේක හදයිද කියන එක තමයි ප්‍රශ්නේ. දීලම බලන්න ඕනේ. දැන් ඔබතුමාල්ලගේ සහෝදර ජේෂ්ඨ හිටපු අමාත්‍යවරයා බලන්න ගියාද? බලන්න ඕනේ අපි ගිහිල්ල ඉවර වෙලා. මොකද හේතුව අපිට අදාළ නැහැ මොකද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් සැකකරුවෙක්. ඔව් සැකකරුවෙක් බවට පත් වෙලා තියෙන්නේ. අධිකරණය තමයි තීන්දුව කරන්නේ ඔහු. වැරදි කරුවෙක්ද නිවැරදි කරුවෙක්ද කියන එක. ඉතින් ඒ නිසා එතුමාව බලන්න යන එක සාමාන්‍ය දේශපාලන මතයක් නෙවෙයි. ඒක කරන්න ඕන දෙයක්. සුවදුක් බලන්න තොරතුරු වාර්තා වුණාද මේ අසනීප තත්ත්වයෙන් පසු වෙනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා? නෑ මට නම් ඒ ගැන තොරතුරක් තාම දැනලා නෑ. හම්බෙලා නෑ. The news reporter, Varanen Tor, Apakshapati, Vartakarane.